टेस्ट मोर डबल वासी बैंक कान पढ़ाक अडुई ग्राम पढ़ाक वेडी एन ग्राम हार्सी पढ़ाक में रुपया 780 पसुगिय वसरे ಜೂಲಿ 7 වෙනිදා මෙරිටින් හමුවු විශාලතම සෙල්ලිපිය ලෙස ඓතිහාසික පොළොන්නරුව දිමුලාගල සෙල්ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගනු ලැබුවා. අනතුරුව එම සෙල්ලිපිය පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කරනු අතර එලෙස දිමුලාගල සෙල්ලිපිය පිළිබඳ සිදු කළ ගවේෂණ කමිටුවේ මූලික වාර්තාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට බහර දීම ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණා. ශිලාලේඛනයේ සමස්ත කොටසින් 60% පමණ කොටසක් ගෙවී ගොස් ඇති බව විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඔබ දන්නවා පසුගිය කාලවකවානුවේදී විවිධ කටකතා මේ ලේඛනය සම්බන්ධයෙන් ප්‍රචාරය වුණු බව. ඔබ ඉස්සරහා තියෙන මේ ස්පර්ශ ලාංඡන පිටපත අඩි 50ක් විතර වගේ දිගයි, අඩි 8ක් විතර පළලයි. අක්ෂර පෙළි 10ක් තියෙනවා. අපේ දිඹුලාගල නායක හාමුදුරුවෝ පසුගිය දවස්වල මම දැක්ක කතා කරලා තිබුණා මේ පිටිපස්සේ කිසියම් කුමන්ත්‍රණයක් තියෙනවද කියලාත් සැකයි කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශිලාලේඛනයේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව කියලා. නමුත් අපි උත්සාහ ගත්තා මේ ශිලාලේඛනය කියවලා යම් අර්ථයක් ගන්න පුළුවන්ද කියලා. මේ ශිලාලේඛනයේ සැලකිය යුතු ප්‍රමාණයක් ගෙවිලා තියෙන්නේ. දලව ගණනය කළා 60ක් විතර අපිට මේ ස්පර්ශ ලාංඡනයේ විදිහට නම් කියව ගන්න බෑ. අපිට 40ක විතර ප්‍රමාණයක් තමයි අකුරු යම් ප්‍රමාණයකට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ශිලාලේඛනය සඳහා අක්ෂර බ්‍රාහ්මී අක්ෂරමාලාව පාවිච්චි කරලා තිබුණේ අකුරු 24ක් පාවිච්චි කරලා තිබුණා. දල වශයෙන් අපි ගණනය කළ අකුරු 1000ක්වත් තියෙනවා. ඒ වගේම සංකේත විශේෂයක් තිබුණා. ඒ සංකේත අපිට මෙතෙක් ශිලාලේඛනවල දකින්න නොලැබුණු ඉතාමත් දුර්ලභ සංකේත 6ක් විතර අක්ෂර ලක්ෂණ 90 සියලු දෙනාම තීරණය කළා මේ ශිලාලේඛනය ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට යන්න පුළුවන් කියලා. ඒ කමිටුව ගැන අපේ විශ්වාසයක් තියෙනවා. ඒ කමිටුවේ සම්බන්ධ වෙලා ඉන්න අයගේ ගැන කිසිම සැකයක් අපිට නැහැ. අපි මේ විද්වතුන්ගේ මතය පිළිගන්නවා. ඒ ජනතාවටත් මේකේ පිටපත බලන්නටත් ඉඩ හරිනවා වගේම තවදුරටත් මේ සෙල්ලිපිය ගැන හැදෑරීමක් කළ යුතුයි.